මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් අද දින සිට සමුගන්නවා. ලසිත් මාලිංග ලෝක කුසලානය අතරතුරදී විශේෂ ප්‍රකාශයක් කරා ඔහු ලංකාවේ පැවැත්වෙන එක් දින තරගයකින් සමුගන්න කැමතියි කියලා. ඉතින් ඒ ප්‍රකාශයත් එක්ක මම ක්‍රිකට් ආයතනයට ඒ ගැන සලකලා බලන්න කියලා දුන්නා. ලසිත් මාලිංගට ස්තුතිවන්ත වෙනවා, මොකද නැවත මාව මතක් කරලා දුන්නට. එයාගේ ප්‍රකාශයත් එක්ක සමග තමයි මාව ආයෙත් සමාජයේ කතා බහ කරලා ලක්ුණේ. මම හිතන්නේ ක්‍රීඩකයෙක් තවත් ක්‍රීඩකයෙක් ගැන කතා කරන එක ඉතාමත් හොඳ ගුණයක්. ඒක ලසිත් මේ පළවෙනි පාර කරපු දෙයක් නෙමෙයි. නුවන් කුලසේකර ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්ත නිල වශයෙන්. ඉතින් මමත් එක්ක අවුරුදු 13ක් 14ක් එකට ක්‍රීඩා කළා. ජාත්‍යන්තර ක්‍රිකට් මාව පිළිගන්න විකට් එකකින් පන්දු යවන්නෙක් විදියට ඒ දේට 90%ම සහය හම්බුනේ නුවන් කුලසේකරගෙන්. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මං ස්තුතිවන්ත වෙනවා කුලේ. මොකද ඔයා එක පැත්තකින් ලකුණු නැතුව පළවෙන පන්දු වාර 10 යවන එක මම විකට් එකකින් පන්දු යවන්නෙක් විදියට ජාත්‍යන්තරේ පිළිගන්න ගොඩක් උදව් වුණා. ඉතින් ඒක නිසා අද ඔයා සමුගත්ත මට එතෙන්ට එන්න බැරි වුණා. මට පුහුණුවෙන් කටයුතු තිබුණාද කෙත්තාරාමේ. ඒ වගේම අපි දෙන්නා 2014 ලෝක කුසලානයේදී කොහොමද අවසන් පන්දු වාර 4 යවන්න ප්ලෑන් කරේ, කොහොමද පුහුණුනේ, අපි දෙන්නා අලුත්ම කලාවක් හඳුන්වලා දුන්නා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම අපි එංගලන්තයේදී ඕස්ට්‍රේලියාවේදී අවසන් පන්දු වාර 2 කොහොමද යව්වේ, ඒව අපිට ගොඩක් සතුටු දේවල්. අපිට මතක් කරන දේවල් තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාව තුළ. මම මේ 26 වෙනි සමු ගන්නවා. ඒ කියන්නේ අපි දෙන්නම එකම කාලයට ඇවිල්ලා එකම කාලේ ක්‍රිකට් වලින් යනවා. ඒක නිසා මම බලාපොරොත්තු වෙන කුලෙත් මගේ සමු ගැනීමේ තරඟයට සහභාගී වෙයි කියලා ප්‍රේක්ෂකයෙක් විදියට. හරි, ඒක නිසා අපි දෙන්නගේ කාලය ඉවරයි. කුලේට ගොඩක් ස්තුතියි. ඒ වගේම කුලේ මේ තත්ත්වයට ගෙන ආපු කුලේගේ සියලුම පුහුණුකරුවන්ට, ඔහුට උදව් කර සියලුම ප්‍රේක්ෂකයන්ට මම මේ අවස්ථාව ස්තුති වෙනවා. මොකද ඔහු ජාත්‍යන්තරයේ අංක එකේ පන්දු යවන්න වුණා. ශ්‍රී ලංකාවට ක්‍රිකට් වලට අවුරුදු 12ක් ක්‍රීඩා කළා. ඔහුගේ දක්ෂතාවය පෙන්නලා රට දිනවල තියෙනවා. මේ ඒ වගේ ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තා. මම ඔහුට සුබ පතනවා. ඒ වගේම කුලේව නැවතත් අපි පුහුණුකරුවෙක් විදියට හෝ මේ ක්‍රිකට් ක්‍රීඩාවට සේවයක් කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. කුලේ, අපි හම්බෙමු 26 වෙනිදා. මගේ විශ්වාසය මැක්සිස්.